රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම රවිෂ්කා ගම්ලත් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස් තල වෙත IMF එකගතා පිළිබඳ කිවිසුම වැඩි ඡන්දයෙන් සම්මතයි පක්ෂව 120යි විපක්ෂව 25යි සමගි ජන බලවේගයේ නිදහස් පක්ෂය සහ TNA ඡන්දය දීමෙන් වලකී ජාතික ජන බලවේගයේ ඩලස් කණ්ඩායම සහ විමල් කණ්ඩායම විරුද්ධ වෙයි. IMF ඒකකතා පිළිබඳ ඡන්ද විමසීම ඊයේ පැවැත්ුණා. එහිදී ඊට පක්ෂව ඡන්ද 120ක් හිමි වුණා. විපක්ෂව හිමි වුණේ ඡන්ද 25ක් පමණයි. ඒ අනුව වැඩි ඡන්ද 95කින් IMF ඒකකතා සම්මත වුණා. සමගි ජන බලවේගය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ද්‍රවිඩ ජාතික සන්ධානය ඡන්දය ලබා දීමෙන් වැළකී සිටියා. ජාතික ජන බලවේගය නිදහස් ජාතික සභාව සහ උත්තර ලංකා සභාවය මීට විරුද්ධව ඡන්දය ලබා දුන්නා. IMF එකගතා සඳහා පක්ෂව ඡන්ද 120ක් හිමි වූ අතර විරුද්ධව හිමි වුණේ ඡන්ද 25ක් පමණයි. ඒ අනුව වැඩි ඡන්ද 95කින් මෙය සම්මත වුණා. ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගි ජන බලවේගය සහ ද්‍රවිඩ ජාතික සන්ධානය ඡන්දය දීමෙන් වැළකී සිටියා. යෝජනාවට පක්ෂව ඡන්ද 120යි විරුද්ධව 25යි. ඒ අනුව යෝජනාව සම්මතයි. අද උදෑසන සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂව සහ විපක්ෂව IMF ගිවිසුම සම්බන්ධයෙන් අදහස් පළ කළා. මැතිවරණ කොමිසමත් එක්ක අපි එකඟතාවයක් ගත්තා. තමන් ඉල්ලන පළාත් පාලන ආයතනයෙන් ළඟම ස්ථානකට තාවකාලික පත් කළා. එයාට නැවත රාජ්‍ය සේවයට යන්න. මුද්‍රණ දෙපාර්තමේන්තු ඉන්න කෙනා කොහොමද තමන්ගේ කොට්ටාසියෙන් පිටර යන්න කියලා කියන්නේ? ඒකයි මං අහන්නේ. එහෙම ලොකු ගැටලුවක් එන්න විදියක් නැහැ. ඒ ආවොත් ඒකත් විසඳලා දෙනවා. විවිධ රාජ්‍ය සේවක පැතිකඩ වලින් අපිට එනවා බරපතල චෝදනාවක්. තවමත් ඒගොල්ලන්ට වැටුප් ලැබෙන්නේ නැහැයි කියලා. ඔබතුමාගේ අමාත්‍යංශයට තින්නත් ළමයි දෙන්නේ තුන් දෙනෙක් මට කතා කරා. තාම පඩි ලැබුණ විපක්ෂ නායකතුමා මගේ කොන්ද ගැන හොයන්න එන්න එපා කාරුවත් මගේ කොන්ද ගැන හොයන්න ඕන තරම් අය ඉන්නවා එක රැයින් ප්‍රතිහාර මෙවෙන්නේ නැහැ ආර්ථික පණ ගැන්වීමට කාල පරිච්ඡේදයක් අවශ්‍යයි honorable රයින් වික්‍රමසිංහ has placed it before the house it's a national decision for all the members to take I hope all the members will support it IMF එක හරියට වෛද්‍යවරයෙක් වගේ ඕන් අපිට කියනවා මේ ෆිසියෝതെරපි එක කරන්න මේ ඩයට් එක ෆලෝ කරන්න මේ බෙහෙත් ටික බොන්න මේ එක්සර්සයිස් ටික කරන්න කියලා ඒ හින්දා ඊට වඩා හොඳ විකල්පයක් තියෙනවා නම් ඒක ඉදිරිපත් කරන්න පිඟන් හොදන්න ඕනේ පිඟන් කැඩෙන්න පිඟන් හොදන්න නැතුව කැබිනට් එකේ තියෙන එක බලාගෙන කතා කරොත් පුළුවන් අලෙවි මෝලාන මහත්තයා කියනවා තැල්ල බඳින්නත් බෙල්ල ඕන කියලා ඒ හින්දා අපි බෙල්ල බේරගෙන රට ආරක්ෂා කරගත්තොත් තමයි ඔබට ඔබේ දේශපාලනය කරන්නත් පුළුවන් අපි කරබාගෙන හිටියේ නෑ මහත්තයෝ අපිට කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා අපේ රටේ මේ අර්බුදේ ප්‍රධාන හේතුවක් මේ දේශපාලන සංස්කෘතිය අපේ රටේ සුනාමි ආවා ආධාර ගලාගෙන ආවා හැබැයි සුනාමි ඉවරනකොට සුනාමි හොරෙක් බිහුණා යුද්ධය අවසන් වුණාට පස්සේ ප්‍රතිඵල මොකක්ද මික් පහරක ගනුදෙනුව රනිල් වික්‍රමසිංහ ආවේ ජනවාරි මාසේ 8 වෙනිදා 2015 පෙබරවාරි මාසේ 28 වෙනිදා මහ බැංකුවට ගෙවුවා ගරු සභාපතිතුමනි කොවිඩ් වසංගතය ආවා කොවිඩ් ඉවරනකොට රට හැදෙයි කිව්වා හැබැයි ඒකෙන් එළියට ආවේ ඇන්ටිජන් ගනුදෙනුව ඒකෙන් එළියට ආවේ හොටල් නිරෝධායනය කරන ගහන දේ ඒකෙන් එළියට ආවේ වැක්සින් කියනකොට කරපු හොරකම් ඊළඟ එක්ස්පර්ට් පර්ල් නව්
නෞකාව අපිට බිලියන 6000ක් හතක් ගන්න පුළුවන් තැන විශේෂයෙන් කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මනෝලෝකයක ජීවත් වෙනවා රාජ්‍ය සේවකයන්ගේ පුද්ගලික අංශ වැටුප ලබන්නගේ ගොවියගේ ධීවරයාගේ සාමාන්‍ය ජනතාවගේ ජීවිත කතාව තියෙන අතිශය අමිහිරි ජීවිත කතාවක් ගැටුම තියෙන ඔතන ඒ නිසා අපි බලමු ඉදිරියේදී ජයග්‍රහණය කරන රනිල් වික්‍රමසිංහගේ මනෝලෝකයේද පොළවේ යථාර්ථයද ඒ නිසා කරු නියෝජ්‍ය කතානායකතුනි අපි මේකට විරුද්ධ ඡන්ද ප්‍රකාශ කරනවා බැංකු පද්ධතියේ මේ ණය කපා හැරීම පිළිබඳ ඔවුන්ගේ බැංකු අවධානය මුහුණ දෙන ඔවුන්නේ අවධානම කතා කරනකොට ඔය බැංකු වලට තර්ජන කළා කියනවා එහෙනම් මේ ආර්ථිකේ බාර ගන්න බැංකු ඉන්නේ මේ ආර්ථිකේ බාර ගන්න නෙවෙයි මේ යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා ඔහුගේ තිබෙන මේ උම්මතුව මේකට විරුද්ධ වීම සඳහා අපි පාදක කරගන්න ත්‍රස්ත විරෝධී පනත් කෙටුම් පත්ත සම්බන්ධව විශාල වශයෙන් ජනමතයක් ගොඩනැගෙමින් තිබෙනවා මේ ජනතාව මර්ධනය කිරීම සඳහා ඉදිරිපත් කරන පනතක්ය මේ IMF කොන්දේසි ක්‍රියාත්මක කරනකොට ජනතාව විරුද්ධ වෙන බීමේදී මේක අපි යොදා ගන්න මේ ඉඩකඩ තියෙනවායි කියලා අපි කිසිදු ආකාරයක ජනතාවට පීඩනයක් ඇති කරනු ලබන පනතක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැහැ මේ රටේ දේශපාලඥයන් යනු කන්න ඕනේ වුණාම කබර ගොයා තල ගොයා කරගන්න ජාතියක්. ඊට කදිම උදාහරණය IMF. අදටත් එක්ක IMF ගැන දින 3ක් විවාද කළා. IMF ගේ ඉතිහාසය සැලකීමේදී භයානකම නියෝග ක්‍රියාත්මක කරන්න වෙන්නේ මෙවරද. මේ IMF යන්නේ 17 වෙනි වතාවට. එක් එක් අවස්ථාවල IMF කොන්දේසි ගැන තම තමන් විරුද්ධ පක්ෂයේ ඉන්නකොටයි ආණ්ඩු පක්ෂයේ ඉන්නකොටයි දක්වලා තියෙන්නේ දක්වන්නෙම ප්‍රතිචාර දෙකක්. එදා බැසිල් රාජපක්ෂ මුදල් ඇමති ලෙස IMF ගිය අවස්ථාවේ ඒ ගිවිසුම අඩුම ගානේ ඩ්‍රාෆ්ට් එක හෝ ඉලලා සිටි ප්‍රධාන පුද්ගලයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ. අද තමන්ට බලය තියෙනකොට හැසිරීම මේ බොහෝ අයගේ තත්ත්වය ඊට වෙනස්. අපේ රටේ මෙතෙක් IMF එක හා ඇතිකරගත් එකඟතා ගිවිසුම් සැලකීමේදී මෙවර කොන්දේසි අතිශය භයානක බව තමයි බොහෝ විද්වතුන්ගේ මතය. ඒ නිසයි අද මේ දක්වා 3 දින විවාදයක් පවා පැවැත්වුණේ. නමුත් මේ 3 දින සම්පූර්ණ විවාදයේ පුරාම එකින් එක මේ කොන්දේසි එකඟතා මොනවද කියලා කතා කළේ කීයෙන් කී දෙනාද? මෙවර මේ IMF ගිවිසුමේ සඳහන් ප්‍රධාන පරමාර්ථ ගණන 6ක්. පළවෙනි එක තමයි මූල්‍ය ආයතන සහ රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංස්කරණයේ ඇතුළත් කරගත්තා වූ ආදායම් වර්ධනය මත පදනම් මූල්‍යයේ ඒකාග්‍රතාවයක් ගොඩනගා ගන්නට ඕනි කියන එක. දෙක තමයි රාජ්‍ය ණය ගැඹුරු ලෙසින් ප්‍රතිව්‍යුහගත කරන්නට ඕනි කියන එක. තුන්වෙනි කාරණාව තමයි විනිමය අනුපාතය නම්‍යශීලී වූ මිල ස්ථායීකරණයක්. උපාය මාර්ගය ඒ සඳහා අනුගමනය කිරීම. හතරවෙනි එක තමයි මූල්‍ය අංශයේ ස්ථායීතාව ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට ඕනි. පස්වෙනි කාරණාව තමයි දූෂණය අවම කිරීම සඳහා වූ ප්‍රතිසංස්කරණ. හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි නේද? හයවෙනි එක තමයි ආර්ථික වර්ධනය දියුණු කිරීම මේ ගිවිසුමේ සඳහන් මූලික පරමාර්ථ 6. දැන් ප්‍රශ්නේ තියෙන්නේ නිර්දේශ පිළිබඳව නෙවෙයි නියෝග පිළිබඳව. හෙට දවසේ මේ නියෝග එකින් එක ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. ආන් එවිට පැන නගින ජන විරෝධය පාලනය කළ යුතුයි. ඒ සඳහා තමයි බොහෝ වෙලාවට ඔය ප්‍රතිත්‍රස්ත පනත වැනි නව නීති අවශ්‍ය වන්නේ කියන එක තමයි බොහෝ විද්වතුන්ගේ මතය. දැන් අද ඡන්දේ දෙන අය හෙට බොහෝ වෙලාවට ආපහු විරුද්ධ වෙන්න පුළුවන්. අද විරුද්ධ වෙන අය හෙට බොහෝ වෙලාවට ආපහු මේකට පක්ෂව කතා කරන්න පුළුවන්. මේ අපට ඇත්තේ බැඳලා ගැහුවත් ගහලා බැන්දත් එකම ප්‍රතිඵලය දෙන පාර්ලිමේන්තුවක් බව තේරුම් ගැනීමට ඇති හොඳම උදාහරණය මේ IMF සුරංගනාවියයි. ඔව්, IMF රාක්ෂයයි. තිබුණාට වඩා වලකට රට තල්ලු කරමින් ඉන්නවා. මේ IMF ඩොකියුමන්ට් එකේ පිටු අංක 120 data reporting requirements කියලා මේ අපි කොහොමද ඉදිරියේදී IMF එකට report කරන්නේ, මොන විදිහේ requirements ද තියෙන්නේ කියලා මේකේ අපි එකඟ වෙලා තියෙනවා. හැම මාසෙම ඒක update කරන්න ඕන. මේ විදිහට weekly, daily, bi-weekly, monthly, quarterly, annually මේ තියෙන ලැයිස්තුව එහෙම පිටින්ම තියෙන්නේ මේ templates විතරයි. මේ ඔක්කොම මෙතනින් පස්සේ feed කරනවා. අපේ තියෙන liquidity currency breakdown එක daily report එකකින් template එකකින් අපි update කරනවා. State banks වල තියෙන arrears එක monthly අපි update කරනවා. මේකේ තව එක instrument එකක් තියෙනවා, asset quality review කියලා. ඒ කියන්නේ මේ asset quality review එක state owned banks වල regularly update කරන්න ඕන. දැන් මේක ඇත්තටම රටක මම හිතන්නේ IMF එකේ ඉතිහාසෙත් මෙච්චර යටට තල්ලු කරලා අත කරකවලා ධන ගස්සලා ගහපු agreement එකක් නැහැ.
රාජ්‍ය ආයතන 52 ධන 4 මේක ආයතන ඇත්තටම 56ක් හඳුනගෙන තියෙනවා CB එක CPC එක ශ්‍රී ලංකන් එයාලයින් එක RDA එක මේ හතර හඳුනගෙන තියෙනවා අනිත් 52 හඳුනගෙන නැහැ බ්ලැන්කට් කවර් එකක් විදියට 52ක් ඉද දාලා තියෙනවා මම මේක පාර්ලිමේන්තුවේ අභියෝග කෙරුවා අද හවස ඡන්දෙට ඉස්සල්ලා ටේබල් කරන්න කියලා මේ 52 මොකද්ද කියලා මේ 52 ඇතුලේ මොකද්ද තියෙන්නේ කියලා IMF එක දන්නව ඇති නමුත් අපි දන්නේ නැහැ රට දන්නේ නැහැ ඕපන් එන්ඩින් ක්වෙස්චන්ස් තියලා අත උස්සනවාද නැද්ද කියලා අපෙන් අහනවා අපි කියනවා අපි එහෙම අත උස්සන්නේ නැහැ මේකේ තියෙනවා තව වෙන අලුත් වර්ගයේ ටැක්ස් ගණනාව ප්‍රොපර්ටි ටැක්ස් gift and inheritance ටැක්ස් මේ දෙකම එන්න නියමිතයි මේ අවුරුද්දේ දෙසැම්බරේට ඉස්සෙල්ලා මේ මූල්‍ය අරමුදලේ එකඟතා ලියවිල්ලට ඒ පාර්ලිමේන්තු අනුමැතිය ලැබුණයි කියලා කිසිදු නීත්‍යානුකූල භාවයක් ලැබෙන්නේ නැහැ. ඒ අනුව එහි තිබෙන කරුණු ක්‍රියාත්මක කිරීම පිළිබඳව වෙන වෙනම ආණ්ඩුවට සිද්ධ වෙනවා අදාළ අනපනත් ගෙන ඒමට. ඒ නිසා මේක බලාත්මක නෑ. ඒ වගේම මේ ගෝඨාභය නන්දසේන රාජපක්ෂ බලයට පත්වෙච්ච වෙලාවේ මොහු බලයට ගෙනීමේ විපාකය තමයි මේ 2020-2030 කියන මේ දුර්භාග්‍ය සම්පන්න දශකය නිසා රටට අහිමි වෙලා තියෙනවා ඩොලර් බිලියන 246ක් රජේ ණය ප්‍රමාණය බිලියන 46යි. ඒ වගේ පස් ගුණයක් රටට නැති කරලා තියෙනවා 2019 ඒ රට රකින්න විරුවා කියන ව්‍යාජයේ බලයට නොගෙන ආවා නම් 2030 වෙනකොට මේ රටේ ඒකපුජ්‍යල ආදායම අඩුම තරමින් ඩොලර් 5434යි 3% වර්ධනය ගත්තා නම්. ඒ කියන්නේ එක පුජ්‍යලයකට උපනූපන් සෑම පුජ්‍යලයකටම මේ රටේ අහිමි කරපු ධනය $1,090යි රුපියල් 359,000ක් සෑම පුරවැසියෙකුටම මෙන්න මේ රට රකින්න විරුවාය මේ කාලකන්ණි පාලනය නිසා අපිට අහිමි කරලා තියෙනවා. මේක සාහසික ආර්ථික අපරාධයක්. මේ මූල්‍ය අරමුදලේ ණයේ පොලිය නම් ඉතා අධිකයි. 108යි. 108යි කියන්නේ අපි මේ ණය නොගෙවා හිටියොත් අවුරුදු 8කින්. ඒ කියන්නේ 2030දී ඒ ණය ඩබල් වෙනවා. ඉතාම අධික පොලියට දීලා තියෙනවා. අර හිඟන්නන්ට උණුබත් නෑ වගේ අපටත් දැන් අවස්ථා අහිමි කරලා තියෙනවා රජයේ පිළිබඳ විශ්වාසනීයත්වයක් දැනට නැති නිසා ඒ වගේ මේවා ක්‍රියාත්මක කිරීමේ කාරණා නැති නිසා අපි මේ ඡන්දයෙන් වැළකී සිටින්නට පාර්ලිමේන්තුවේ තීරණය කළ බව කියන්න. එම පුවතත් සමගින් උදැසන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.